එක පිම්මෙනවා. හරි හරි. එනවා හන්දේ. එනවා හන්දේ. දුවන් දුවන් එනවා හන්දේ. දුවන් හතිය දුවන්. ඒ ඔබ දුටුවේ අම්බලන්තොට මහආර මහවිද්‍යාල පරිශ්‍රයේට අද උදෑසන පැමිණි වනඅලියෙක්. වනඅලියා පළවා හැරීමට වනජීවි නිලධාරීන් එක්ව කඩිනමින් මෙහෙයුමක් ආරම්භ කළා. විද්‍යාලයට පැමිණි වනඅලියා පළවා හැරීමේ මෙහෙයුම සිදු කළේ හම්බන්තොට වනජීවි නිලධාරීන් සහ මදුනාගල වනජීවි නිලධාරීන් එක්වයි. එනෝ හොඳේ දුවගෙන එන්නේ. හරි හරි. එනෝ හොඳේ. එනෝ තමයි තමින්දයි. එනෝ හොඳේ. දැන් අද මේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ අපේ ළමයි යන ඉස්කෝල දැන් අලියා විල් අතන ඉන්නෝ හෙට ළමයි ඉස්කෝලේ එන්න දහම් පාසල් එන්න හරි ඉස්කෝලේ එන්න හරි දැන් මේ ඉස්කෝලේට එන්න විදියක් නැහැ මේ ඉස්කෝලේ මේ විදියට හැමදාම අපේ ගම් පුංචියෝන් හැමදාම මේ 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 විදියටම අසරණ වෙලා තියෙන්නේ කාට කිව්වත් මේ අලි ප්‍රශ්නේ කවදාවත් විසඳලා නැහැ වනාලි කලමනාකරණ රක්ෂිතයක් හැටියට හෙක්ටයාර 23743.5 ගැසට් පත්‍රයෙන් කෙරුවා ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරුවා අද වෙනතුරු වනාලීන් ඒ රන්තේ රඳවා ගැනීමට කටයුතු කළා නැහැ අපි ආණ්ඩුවට බල කරලා කියනවා නුඹලා මේ ක්‍රියාකලාපය දිගින් දිගටම මේ ආකාරයෙන් පැහැර හරිනවා නම් ඉදිරියේදී වලවේ ගොවි ව්‍යාපාරය නැවතත් හම්බන්තොට වනාලි ප්‍රශ්නයට එරෙහිව මහපාරේ සටන් කරන්න සූදානම් කියන පණිවිඩය අද අපි නැවතත් ප්‍රකාශ කර සිටිනවා. අද පස්වරුව වන විට වනාලියා පළවා හැරීමට වනජීවි නිලධාරීන් සමත් වූ බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර වනජීවි රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා සාලියවැව 19 කනුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් වනඅලි ගැටලුව පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. දැන් අපි ඉන්නේ කොරෝනාත් එක්ක ලෝක විෂයනයක් එක්ක. ඒ නිසා අපිට මේ වෙලාවේ හුඟක් දේවල් කරන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕනේ 1972 ජාතික රාජ්‍ය සභාවේදී ඒකට වනජීවි දෙපාර්තමේන්තුව බාරම ඇතුළේ කියලා තියෙනවා. අවශ්‍ය නිලධාරීන් නැහැ, වාහන නැහැ, මේ පාස්කම් ටික නැහැ කියලා. මම අවුරුදු 50කට පස්සේ ටෝක් කියනවා.